අයි බුවන් සුබ දවසක් වේවා ආද්‍රණයදු එපුතේ තවසේ පැනය දහය සමගෙන් තමයි ඔබහමුවට ආවේ අපිවනමු අද ප්‍රශ්නයමකක්්ද කියලා. අද ප්‍රශ්නය තමයි බෞතික භූගෝල විද්‍යාවේ තැටිබූකාරක කල්පිතය ආශ්‍රිත බූරූපන ක්‍රියාවල ඉටදායක වන මහාපරිමාන බූරූප නිර්මාණය වෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව තමයි අපි අද කතා කරන්න යාශෙන් පැළනැගෙන ප්‍රශ්නයහලවෙනි ප්‍රශ්නය සිතියමහි එක සිට අටතෙක් දක්වා ඇති ප්‍රධාන බූ තැටිනම් කරන්න දෙක බූතැටිමයිම් වර්ගතුනනම් කර තැටිමයිම් වල ක්‍රියාකාරීතය නිසා බෝදර්ශනයට ඇතිවන බලපෑම සාකච්ඡා කරන්න ඕක තමයි ඔබට අද පිරිණමෙන ප්‍රශ්නය අපි බලුම් මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරලියනිෙ කොහොමද කිය සෙලා මේ භූතැටි හඳුනාගෙනීම සිතිය මේ තියෙන භූතැටි අපිට පේනවා ප්‍රධාන්‍රධා භූතැටි කළව මේ දක්වල තියෙනවා ප්‍රධාන භූතැටි කියල කියන්නේ විශාල පරිමාණයේ භූතැටි අප්‍රධාන භූතැටි කියලා අපි කියනවා කොඩා භූතැටි වලට දෙමේ භූතැටි අතරෙන් භූතැටි මයිම් කොහොමද ගමන් කරන්න කියෙ එක පිළිබඳව දරුවනේ ඔබට අවබෝධයක් තියෙන් ඩෝන එතකොඩ මේ එක එක ලෙස නම් කර තියන්නේ උතුරු ඇමරිකානු තැටිය දෙ දෙක දෙපත්තිම තියන ඔබට පේනෝ මේ තියන පැසිපික් තැටිය ගෝය සකස් වෙනොට මේ කොටස් දෙකම එකට එකතුවෙනවා එන්සයි දෙ ස්ථාන දෙක තියන්නේ පැසිික් තැටිය ලෝකේ තියෙන විශාදත්තම සාගරික තැටිය එතකට තුන තුන කියල දක්කල තියෙන්නේ නැස්කා නැස්කා තැටිය ආගරික තැටියක් එකක් හතර දකුණු ඇමෙරිකානු තැටිය පහා කොකුස් තැටිය නත කොකෝස් කියලත් කියනවා කොකෝස් තැටිය එක කුඩා බූ තැටිය ය කැරිපියනු තැටිය කැරිියන් තැටිය අප අප්‍රධාන බූ තැටියක් විදියට තමයි හඳුනාගන්න හත අප්‍රිකානු තැටිය අපට පේනවා අප්‍රිකාන තැටිය විශාල බූ තැටිය නතම් ප්‍රධාන බූ තැටිය අට යුරේෂයානු තැටිය විශලෝ පෙරිලාෙන නම අරාභි තැටිය දහය ඉන්දු තැටිය එක ரேेලියනු තැටිය දෙි සමරාස්ථම ඉන්දු ्रලියන තැටිය එකට අරගෙනත් කතා කරනවා එක තැටියක් විදිරතු ොට ඉන්දු ඕஸ்स्टரேලියයානු කියර නම් කරන ද මෙතින තැටි දෙකක් විදිරාරන්යන්නේ දය ඉන්දිය තැටිය එක औस्ट्रेලියනු තැටිය කියලා දො පිළිපීන තැටිය හ දක්ලා තියෙන පිළිපීන තැටිය තුර දහ තුනක් යෙනවා දනට තැට ඔබට ලකුණ කරන්න තියෙනටයි ඔබට මේ පැත්තිෙන් පෙන්නලා තියෙනවා මේ බූතැටි මොනවාද කියලා හොඳයි දෙවැනි ප්‍රශ්ය බූතට මයිම් වර්ග තුන නාම් කර තැටිමයිම් බල ක්‍රියාකාරීත්වය නිසා බූ දර්ශනයට ඇතිවන බලපෑම් සාච්චා කරන්න ති හො අවබධ කරන්්නි ප්‍රශ්නය කොටස් देखයි தයි ැட்டிமாயම් வර්கத்துண நம் ක. நம் කරන්න ඕ ැட்டிமாම් ගத்துண நම් කරන්නோ அபிිසාරී තැட்டிமாයිමතිිසාරී ැටமா அப்பසාරී තැட்டிமாම දෙපසට ගම කන්නු තැටமாීමක් මේ සාරිී மா தீ තැட்டிமா පිළිතුර සංවිධනය කරගන්න ட මේවිදියට එක දෙ තුண ඉතාත් හොඳී පිළිවෙටමැනැතන්තරු සලුණු දාලා கක්කෝ சிබල් එකப்பாාවිචි කරලා පිළිවෙලටලියන්න අිසාරී තැටමයිම අප සාරී තැටිමයිම ස තීරයක් තැටිමයිම පශෙන්න්න ඇතම් පරිනමන විබේද කියලත් කියයෙනවා තීර්යක් තැටිමීමට. එதோට පිළිතුරේ දෙවැනි කොටස. බූතෙටිමයිම් වල ක්‍රියාකාරීතය නිසා බූ දර්ශණයට ඇතිවන බලපෑම සාකච්ඡා කරන්න. අපි ඒ කොටසට යම්. දැ මේතියෙන්නේ ත ටමයිම් වර්ග තුනම් මෙතන තියෙනවා පිටි පොවේ කොම මේ ලක්ෂණය යන්නේ කියන එක එතකොට බලන්න මේ තියන්නේ සාගරික ද්‍රරෝණිය සාගර ද්‍රෝණියය මධ්‍යේ තියෙනවා මේ වගේ අප සාරී තැටිමයිමක් සෑම සාගරයකම මධ්‍ය. තුර මේ තියන්නේ අප සාරී තැටිමයි තු මේ සාගරික වැටි යඔස්සේ නඇත මධ්‍යේ සාගරික විබේදයන්න ඔස්සේ තැටි අපසරණය වෙනවානේ මේ වගේ දෙපසට ගමන් කරනවා මේම දෙපසට ගමන් කරන තැටි මහන්ත්වීපික තැටි ආසන්නේේදී පතුලට කිින්දීමක් සිද්ධ වෙනවා මේ විදියට කි දෙෙනවා බලන මේ දෙපැත්තෙන්ම සාගරයේ දෙපැත්තෙම තියෙන මේ සාගරික මහද්දීපික කොටස් වලදි ඒ ආසන්නේයේදී මේ බූතැටි කි දෙවා සාගරිික තැටියකි දෙෙනවා මහදීපික තැටියට යටට තුළ මහදීපික පෘස්ටෝල මේ වගේ ගිනිිකඳු සෑදන මෙතන තිනෙනවාද අබිසාරී තැටිමයිම මේ අස්සිිතුව තියනෙ අභිසාරී තැටිමයිීමම ත මෙතර තියෙනෙ අපිසාරී තැටිමයිම මෙතන තියෙන්නේ අබිසාරී . දැ මේ අපසාර තැටිමයිම් මාශ්‍රිතවම මේ විදිට සිික්සක් තැටිමයිම් කියලා අපි කෙනා මේවාගේ පැල්මෝල් දකින්න ලැබෙන්න්නේි බූතැටි. එතකොට ඒ ආශ්‍රතව එක තැටියයක් මේ දිෙසර ගමන් කනකට අනික් තැි මේ දෙසර ගමන් කනවා. එතකොට ඇති වෙනවා තීරයක් තැටිමයි තීර තැටමයි ස්්‍රත අපි බූදර්ශනයට ලොකු බලපෑමක් ඇති වෙනවා කියලා සාකච්ඡා කරන්නේ නැහැ අපි බලමු එක එක බූතැටිමයි මේ මේ කොහොම ද ක්‍රියාත්මක වැන්න නත්තම් ක්‍රාකාරිත්තය කොහොමද කියලා ඉස්සලම් කතා කරන්නේ අභිසාරී තැටිමයිමකින් බූදර්යට ඇතිවන බලපෑන අිසාරී තැටமாමක දැන් බලන්නපුත අිසාරී තැටමයිමක් කියලා කියන්නේ පැදිලි රූපසට හනක් ඇඳ ගැනීම හරි වැදග මහදදීපික තැටියකට සාගරික තැටියයක් අිසාරණය වන රූපසටන්තමයි ඔබට පේනෙ නමුත් මීට කලින් අපි මේක කතා කරන්න ඕන දෙයක්ෙන. ිरी ැටමයිම් කිය කියන්නේ එකන දෙසට භූතැටි ගමන් කරන හමුවන ගැටන තැටමයිම් අිසාरी තැටමයිම් කිය කියන්නේ එක දෙසට බූතැටි ගමන් කන හමුවන ගැටන තැටමයිම් අසාර තැටමයිමක බූදර්ශනයට ඇතිවන බලපෑම ඒ හමුවන තැටි දෙකයි ස්භාවයමත තීරණය වෙන හුවන තැට දෙගෙහි ස්භාවයමත තීරණය වෙන. මයට හදීපි තැටියකට මහදීපික ැියයක් හම්ුවේෙනවා වෙන්න පුළුව ඒම නැත්තම් මහත්දීපික තැටියකට සාගරික තැටියක් හමුවේවා වෙන්න පුළුව. ඒම නැත්තං සාගරික තැටියකට සාගරික තැටියක් හම්ුවෙනවා වෙන්න පුළුව. එතකොට මේ හමුවන තැටි දෙකේ ස භාාවේ මත තමයිපුතේ බෝ දර්ශනය තතියවන බලබපෑම තීරනය වෙන්න තොට ඔබ පළිදුරේයේය අන්තර්ගත වෙන්නෝනි අවිිසාරී තැටිමයිමක හමුවන තැටිමයිම් දෙක හිස භාවේ මත තැටි දෙකෙහි සභාවේ මත සිදුවන ක්‍රියාවලිය තීරණය වෙනවයි කියලා ම මේ ඔබට ඉදිරිපත් කරන්නේ සාමානයෙන් මගේ දරුවන්ට මම ඉදිරිපත් කරන තැටිමයිම මේ බෝඩ්ඩගේ ඇඳපු රූප සටහනත් තමයි එහෙම ඔබට ගත්ත. එතකොට තැටිමයි මං ඉස්සලම කතාරන මහදීපි තැටිකට සාගරික තැටියක් අිසරණයවීම සම්න්ධ මේ අවස්ථාවේද මේ බරින් වැඩි සාගරික තැටිය මහන්දීපික තැටියට යටින් කින් දෙෙනවා මේ සාගරික තැටිය මහදීපික තැටියට යටින් කින් දෙෙනවා මේ කිදීම නිසා සාගරය ග දැතිව ගැඹුරු තැනක් ඇතිව වෙනවාන මේ කිින්දීම නිසා ඇති ව සාගරය ගැබුරු තැන් අප වැටිකන අගාද 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 නිර්මාණය වෙනවා ඒවගේ මේ කිදෙන තැටිය ඩිව දියවීම යෑමකට ලක්යන අපිදන්න මේ කින්දන තැටිය උෂ්නතයෙන් වැඩ ඇස්තනොස්පිය කලාපේට තමයි කිින්දාා බසින්නේ. ත අ්‍යන්ත්‍රයට අය ුෂ්නත්ය වැඩ ඒකට මේ ඉදන තැටිය දියවෙනවා ඒ ඔස්සේ දැ මෙතන ඇතිවෙච් විබේදේවසේ එන ලාවා ගිනිකඳු සාදමින් ඉහලට මත්තු වෙනවා. එතුකො මේ ගිෙනකඳු ඇති වෙන්නේ මහත්වීපික කොටසේ මොකද මේ කිින්දන තැටිමයි මස්සේ එන ලාවා මහත්දේපික කොටසෙන් තමයි හලට පැමිණෙන් ඒ නිසා මහත්දේපික තැටිමයි මේ ගිනිකඳු ඇතිවෙනවා ඔන්න එතකොට අගාධ නිර්මාණය වෙන කකිින්දන නිස්ථානී ඒවගේම තමයි මේ වගේ ඉහලට පැමිණෙන මැක්මා නිසා ගිනිකඳු ඇතිවෙනවා මහදදීපික තැටිමායිම. තු මේ රූපයේ නොබට පේනෙ එම ලක්ෂණයම තමයි මහදදීපික තැටියකට සාගරික තැටියක් කම්මුවේ නට සාගරික තැට පහළට කින්දෙනවා A පැலாඉහටඇවි මේ වගේ ගනිකඳු නිර්මාණය ව. කට සාරි ගැබරු තැෙන වට කියන අகாාද කිය ஞ்ச කියන්න අගාද අගාද නිර්මාණයවීම සිද්ධ වෙනும் ඒ වගේ මයි லாவா ගැලීමකින් දூපචප වත් නිර්மானණය වෙන්න පුුව යහා පප ජපාන සுත්‍ර වගේකට උදාරණ දීමේ හැකියාව ති. එම්මංකි්වා මේ එක බූතැටියක්ක ඇැටින් අනෙක් බූ තැටියකින්ද දෙනකොට මහන්දපික තැටියයට ඇටින් සාගරික තැටියකින් දෙනකොට අගාද ඇති වෙනවා. දරුවන මේ තියන ලෝකයේ ව්‍යාප්ත වෙලාතියන අගාද සාගරිකා ආගාද ගැබුරු තැ එතන තියන ලෂියස් සගාදේ එලෂ ගාදය කියලක කියන කුරල්ලගාදේ එන න් ජපන්න ගාදය කියෙල්ලත්කේන මරයානාගාද ලෝකේ ගැම්බුරුම සාගරිකා ගාදේදයට අපි හඳුනාගන්න මරියානාගාදේ වෙ ති ඉගද කොටසේතිය நாට உங்க ගදමැඩික් අගාද ඒ වගේම තමයි අපිට මේ අගද ගොඩත් දකි ලබෙන පුවට ෝරිකෝ අகாාද மධ्यම அமெரிකානු අගාද මෑලෂද මේ පැත්තිොටස இ பெருச்சி அගදය මේ විදිී අපට අගාද දකින්න ලැබෙන අகாද ஒගලන්ண்டශවයෙනවා ලෝක සිතියම් ලකුණු කිරීමේ ද උදාහරණයක් දෙක් කීමේ හැකියාව ඔබට ලැබේවි ඒවගේම ගිනිකඳු වැටි නිර්මාණය වීමක් සිද වන බලන්න දැම තියන්නේ මේ තියන්නේ පැසිපි ූ තැටිය පැපි සාගරය ඒ වටා මේ තියන්නේ තැටියේ මයිම් කලාපය තුේ ආශත මේ රතු පැහැන් දක් කළ තියෙන් සම්පූර්ණයම ගිෙනිකඳු ත මේ බූ තැටිය වටා බලන්න කොයි තරම් ගිනිකඳු ප්‍රමාණයක් ව්‍යප්ත වෙලා තියෙනවා එනිසා අපි මේ කොටසට කියනපුේ පැසිෆික් ගිනි වලල් පැසිෆික් ගිනි වලල්ල එතකොට මේ ප්‍රධාන වශයෙන් අපිගත්තවත්තේම අබිසාරී තැටිමායිීමක මහාදීපික කොටසේ මේ වගේ ගිනිකඳු නිර්මාණය වීමත් දකින්න ලැබෙන ලෝකේ තියෙන්න ගිනිිකඳු ව්‍යාතියෙන් සයට හැත්තැ වකලත් වඩා වැඩි ප්‍රමාණයක් පහිටලා තියන්නේ මේ පැසිිෆික් බූතැටිය වටා පිහිටි පැසිෆික් ගිනිවලල්ල තුළ එකත් නූලික ලක්ෂරයක් තරෝගොල්න්නට උදාහරණයක් සැපීමේ හැකියාව තියෙනවා ඉඟට මහදීපික තැටියකට මහදීපික තැටියක් අබිසරණය වන්න පුළුවන් අපිස්සලා කතා කරේ මහදදීපික තැටියකට සාගරික තැටියක් කවිිසරණය වෙනකොට වෙනදතැම අපි මෙතන කතාරන්නේ මහදීපක තැටියකට මහදීපික තැටයක්ක් කවිිසරණය වෙනකොට වෙනද එතෝට මේ සමාන බලවයක දෙකක් එකට ගැටීම සිද්ධ වෙන මනිසසාත් තැටිමයිම් කලාපේ අතිශය රැලි නැගීමකට ලක්ව වෙන ලන්න මේ වගේ තැටිමයිම් කලාපේ අතිශය රැලිනැගෙන මේ බූ තැටි දෙකේ මයිම් කලාපේ එනිසා ලෝකයේ ඇති වෙනවා නැමි කඳු වැටි නැමිකඳු පද්ධති ඒවගේ සානු ඇතිෙන් පුළ මේ වගේ ඉහලට එස වෙලා විශල උතික්ෂිප්තය ඇති වලා මේ වගේ සානු ඇතිවෙන්න පුළුවන් ඒවගේ තමයි අවසානයේ මේ තැට අනෙක් තැටියට යටටි ින්දීම කටලක් වෙන නත ොටේ කින්දන ස්ථාන වලින් රෝණී ඇතිවෙන්න පුොළුව. අපිේසහ සුද්ස මමුදාාරණය මේහි ක්‍රියාකාරිත්වය හඳුනා ැනීම සඳහා සුදුස නොධාරණය තමයි හිමාලයානු නැමිකඳු පද්ධතිය. අපි දන්න මධ්‍යසියාව කුරා විහිදිලා තියවා හිමලයානු වැටිකලාපය. තොරෝඔබට මේ පේන හිමාලයේ විහිදීම.තින හිමාලයනැගෙන හිමමාලය කඳු පද්ධතිය වනි මේ ආසන්න තියන අපි දන්න උසින් වැඩීම මුදදන එවරස්ට්. මේ තියෙන්නේ තරීම් ද්‍රෝනි තැටිකිදීම නිසා ඇතිවෙච්චි විසාාල දෝඩි කලාපය තොට මේ අශසිතව තියනවා ටිබෙට් සානු බලන්න වීයන කඳුවටියයේ තිරශ්චිකා විහිදීම් තිරශ්චිකා කියන්නේ නැම විදීම් මේ නැමි විහිදීම් තම අපිට මේ දකින්න ලැබෙන කයිතරම් ප්‍රමාණයක් කියලට එස වෙලා තියෙනවා. එනිසාපුතේ අපි කියනවා මේ අභිසාරී තැටිමයිම් වලට විනාසකාරී තැටිමයිම් කියලා බලන බූ තැටිමයිම අතිසය විනාසයකට භාජනය වෙනවා විරූපනයක භාජනය වෙනවා මේ තැட்டிமாයිම් කලාපේද එක එක තැட்டி ගැටීම අිසරණය වීම නිසා இළங்க කතා කර සාරී ැட்டிமாම් පිළි සාරිී තැட்டிமாයිමදී முකද වෙන්නේ සාරී කියල කියන්න එකනකින් දෙපසට ගමන් කරන ැட்டிமா එකින් දෙපසට දෙැබල මේ තැட்டிமாයිම් සේ මේ තැට පැත්ට මේ තැටිය මේ පැතරත් එකනකින් දෙපසට ගමන් කරන அ சரණே වෙනයිேලි කිය අප சரණே මේ වගේ අපසரණය වෙනකොட මේ විබේදයන් ඇැති. ලන මේ තින විබේදය මේවිபේදය ඔස්සේ ඇස්தනோஸ்පිය කලාපේ තියන මැගமா இහලට ගමන් කිරීමක් සිද්ධ වෙනும் எස්தනෝஸ்පිය කලාපේතියන මැගமா இහලට ගමன் ීම சிද්ධவෙනும் ඒகலாயனலாமாவலின்ගனிකந்து வெட்டிසාதමன் සහ මේ ගலாயනலாவா තැන් පත්த்தීම නව මුහදු පත්ලක් නිර්මාණය වෙන. සාගරික කබුල අලු දෙෙන්නිමැ වෙනවා. සාමාන්‍ය මේ අපසාරී තැටිමයිම් දරුවනේ පීහිටලා තියන්නේ සාගරික අභ්‍යන්තරය සෑම සාගරයකව මධ්‍යේ මේ මගේ තැටිමයිමක් පහිටලා තියෙන් එකට හොඳමුදාහරණය තමයි මේ පැත්තෙන් පේන්නේ මේ තියෙන්නේ මධ්‍ය අත්ලාන්තික් වැටිකලාපය බලන්න කො ඉතරන් දුරකට විහිදිලලා දෙන අතලාන්තිකක් සාගරය මධදී මේක මේ සාගරය අභ්‍යන්තරයෙන් යන මේ වැටිය අපිට යිස්ලන්තයේ මත්තින් ගමන් කරනවා දකින්න පුළො ඒවගේම මේ විදියට සාගර අභ්‍යන්තරය විශාල කඳු වැටියක් මේක ගිනිඳු වැ ගිනි කඳු වැටියක් දකින්න ලැබෙනවා ත මධ්‍ය අතලාන්තික වැටිය පමණක්ට වෙයි ලෝකයේ තියෙන් සෑම සාගරයකම මධ්‍යය මේ වගේ අපසාරී තැටිමායිම් පිහිටනෝ බලන්න මේ තියෙන්නේ ලෝකයේ අපසාරී තැටිමායිම් වල ව්‍යාතිය දරුව පුුව මේ යි උදාහරණ ගන්න මේ මධ්‍ය லாන්තික වෙටි කලාපේ ඉටප ශ්‍රී lanංකාවට නීර්තිෙන් පිහිටලා තිවා මේ විදියට වෙිය හ ඒවගේ අग्නිදික ඉදිය වෙටිය මේ පැ තේ වගේ වැටි ගොඩාක්තියෙන මේ ඕන එක අපට පාවිච්චි කරන්න පුුවන් උදාහරණයක් විදියට සහ ඒ වගේ අපි ඒවා දැඩගෙන ඉන්න ඕ අපි කතා කරන්න තුන් අන තැටිමයිම තීරයක් තැටිමයිම තී තැටම සාමාන්‍යෙන් පිහිටන්නේ අපසාර තැටමයිම් වලම තමයි දෙම් බලන්න මේ තින අපසාරි තැටමම අපසාරි තටමම් සිස මේ වගේ වහිදිලා තියෙන එකට ඒකා බද්ද වේදිලා නෑ ො මේ තැට මේ තැටිය මේ පැත්‍ර ගමන් කරනකොට මේ මෙතන තියෙන විබේදවසේ මේ තැටීම හිට ගමන් කරනවා මේ අතර ඇති වෙනවා තීරයක් තැටිමයිමක්. එකනෙකින් ප්‍රතිවිරදධ දෙසර මේ තැිය මෙහිට ගමන් කරනවා මේ තටිය මහිට ගමන් කරනවා. එකනකින් දෙපසට ගමන් කරනවා. අපසාර තීරයක් තැටිමයිමක් කියල කිය කියන්නේ එකිනෙකට එකක් සාපේක්ෂව වචනමතකයින සාපේක්ෂව ප්‍රතිවිරුද්ධ දිසාවලට ගමන් කරන තැටිමයිම් බෝ තැටි දෙකක් එකිනෙකට සාපේක්ෂව ප්‍රතිවිරද්ධ දිසාවලට ගමන් කරන තැටිமாයිම් වලට අපි කියනවා තීරයක් තැටිමයි. දනුණේ මේ වගේ තීරයක් තැටිමයිමක විනාසකාරීදයක් සිදවෙන්නේ නෑසාමා්‍ය ප්‍රබල භූකම්පන ලාවාගල්ලි ඒවගේ දේවල් ඇතිවෙන්නේ නෑ. හැබැ ස්සල්ලා කතා කරපු බූතැටි දෙක ගත්වත් බූතටිමමායිම අතිශසේ විරූපණයකට භාජනය වෙනවා. අපි කතා කරන්න රපසාරී තැටිමීමක් ස්වි සිතුවල් லாවා ගැලීමම් නිසා අපි නිර්மானණත්මக කලාப்பு කිය කිය. ැ තீරක් තැட்டிමයි මේ වගේ අතිශය වෙනස්ීමකට භාජනය වෙන්නේ නෑ. නමුත් ඇතැ මට විබේද ඇතිවෙන්න පුළුව.විබේද ඇතිවෙන්න පුළුවන්. එතුක මේ අපට பேන තමයි තීරයක් තැட்டிමයි මේකයි කට කියே පරිணமන විබේද කියලා. මේ උපසට තාමත් පැදිර නිසාාවට මම ගත්තාබடி දිරිපත් කරන්න ට මෙතනත් තියනිි බලන්න මේ අවස්ථාව මේ තැටියීමට ගම කන්න ට මේ තැටීමේට ගමන් කරනවා ඇත ොඩි තන තියෙනවා තීරයක් තැටිමයිම. අපිට තීරයක් තැටිමයම ගොඩි මේ හමෝ අවස්ථාවක් තියෙනවා. ඒතමයි සැන් ඇන්ඩ්‍රියයා සිබේදය. ඇමෙරිකාවේ බඩහිර වෙර ේ තමයි පහිටලා තියෙන. ර මේ සැන් ඇන්ද්‍රියයා සිබේදය කිලමිට හත්සය පනාපමන දුරට හිදිලා තියෙනවා සමාරිස්ථාන වලදයේය මීටර් පහක් පමණ පල්ලට සමහරිස්ථානල දයේය මීටර් ෙකොළහක් පමණ පලට විහිදිලා තියෙනවා දැ මේ තැටිමයිම කොමද පහිටන්න කියන එක තමයි මම්මේ දක්ොල තියෙන්. දරුවනි ඔබට කෙටි ප්‍රශ්නවලද පලවෙනි ප්‍රශ්න පත්‍රේ මේ වගේ ප්‍රශ්න ලැබෙනවා සැන්න්ද්‍රියයා සිබේදය නිර්මාණය වීමේදී ඒ ආශ්‍රිත්වේදී බූ තැටි දෙක නම්කරන්න ඒෙන අවස්ථාතියෙන කොට බණන්න මේ සැන්න්ඩ්‍රිය සිබ්ේ දය නිර්මාණය වෙලාතියන්නේ උතුරු ඇමරිකානු තැටිය හා පැසිපික් තැටිය අතර. මේ විදියට මේ ප්‍රශ්නය පමණක් නෙවෙේ අපිටMCQ ප්‍රශ්නවලදී ඔබට මේ දැනුම භාවිතා කරන්න සිද්ධ වෙනවා. අංගිතනය ඔබට පැහැදිලි ත මෙවැනි ප්‍රශ්නයකට පිළිතුර ලිවීමේ දී දාහරණ සම්පාදනය කරන් ඩඕනි මං ඔට උදාහරණයේ රූපසටනින් පෙන්වාට දර්වනය ඔබ මේ උදාහරණය අකුරල්ලියන් ඕනි මේ වගේ රූපසටන් පාවිච්ිරන්න ඕනනෑ තැ දාහරණයක් ඉදිර තීරයක් තැටිමයිීම විස්තර කරන්නවාන තීරයක් තැටිමයිම කියන්නමකදද ඒ නිසා බූදර්ශයට ඇතියයට බලපෑමකක්ද සහ සැන්නඩ්‍රයා සිබේදය මේ අස්තිත ඇත්වලා තියෙනවා කියලා අපිට උදාහරණය කියන්නපුො විබේදතිීම සිදුවෙන දෙය උදාහරණ සැන්ඩ්‍රයා සිබේද. අන්නේ වගේ ඔබට උදාහරණයක් සපයලා මේ බූතැටිමයිංගල ක්‍රියාකාරීතය විස්තර කරන්න පුළුව. හොඳයි අපි අදට සමගන්නවා තවත් මෙවැනි ප්‍රශ්නයක් සමගින් හෙට දවසේ තමයම. අයිබෝුවන්.